නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වුණත් ක්‍රිකට් ක්‍රීඩකයෝ වුණත් අද අලුත් වූ ජවයකින් ක්‍රීඩා කරනවා කියන එක මම නෙවෙයි ඔබතුමාලා රටට පේන්න දිනවා. ඉතින් මම හිතනවා ඒගොල්ලන්ට උරත් තියෙන නිදහස ක්‍රිකට් ආයතනයේ දැස ඒකම අපි ඉල්ලීමක් කළා තියෙනවා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩකයෝගේ පරිවැඩි කරන්න කියලා. විශේෂයෙන්ම ඩොමෙස්ටික් ක්‍රිකට් ගන්න මේ ජාතික තලයේ ඉන්න ක්‍රීඩකයෝ නෙමෙයි. නමුත් ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ ලෝකයේ ගෙවන අඩුම ගාන තමයි මේ ක්‍රීඩකයොන්ට ගෙවන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කළ තියෙනවා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ 20ක් සංචිතයකට තීරෙනවා නම් 15 දිනක් නම් කණ්ඩායමකට යන්නේ. ඒත් එක ක්‍රිකට් ගහන්න ඕනේ 200ක්වත් කියන එක තමයි මම හැමදාම කිව්වේ. ඉතින් ඒ ළමයි බලාගත්තේ නැත්නම් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිහානියට පත් වෙනවා. අපි ඇත්තටම සුවම් විචනයක් කරොත් ඇත්තටම අපි ක්‍රිකට් ගැන ගොඩක් කතා කරලා තාම ක්‍රිකට් තියෙන්නේ කොළඹවට විතරයි. ඇත්තටම කල්පනා කරොත් එහෙම නැතුව පිටපලාතකින් ක්‍රිකට් ක්‍රීඩකයෝ කී දෙනාද බිහි වෙලා තියෙන්නේ? ක්‍රීඩා සමාජ ලංකාවේ කොළඹින් පිට කීයක් තියෙනවද? නුවර තියෙනවද? ක්‍රිකට් ක්ලබ් එකේ ඒ ඩිවිෂන් ගහන ක්‍රිකට් ක්ලබ් එකක් තියෙනවද? එහෙම නැත්තම් වෙන පළාත්වල තියෙනවා. මං අහන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන අපි දිනු කරා කියනවා නම් ක්‍රිකට් ක්‍රීඩාව ගමට නොහින් අපි මේ කොළඹින් ගහන ක්‍රිකට් වලින් නම් මෙච්චර ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ක්‍රිකට් ලංකාව වටේට ගියොත් ක්‍රිකට් ක්‍රීඩකයෝ නැද්ද? සික්ස සයිඩ් මැච් බලන්න ගියාම හොඳට ගහන ක්‍රීඩකයෝ කොච්චර ඉන්නවද? මේ ක්‍රීඩකයන්ට එන්න පුළුවන් ඒ පාර හැදිලා තියෙනවා. කොතනද අපිට වැරදිලා තියෙන්නේ? මේවා තමයි ක්‍රිකට් ආයතනයක් කළ යුත්තේ. ඒ සම්බන්ධයෙන් අපි කිල්ලිමක් කළා දෙනවා. එතුවන් ක්‍රිකට් ඡන්ද වලට තියෙන ක්‍රීඩා සමාජ පැටව ගස්සන වෙනුවට සත්‍ය වශයෙන් ක්‍රීඩා සමාගම් සංගම් කීපයක් එන්න ඕනේ කියන එක තමයි මහේල සංගක්කාර මැතිතුමාලගේ වාර්තාවේ තිබුණේ. breaking.lk